මම දැන් ඉන්නේ සීනිගම. එක් කඩුව පහු කරපු සැනීම තමයි සීනිගම හම්බ වෙන්නේ. සීනිගම කියපු ගමම්ම අපට මතක් වෙන්නේ සීනිගම දේවාලය. අද දවසේ මගේ සංචාරය ආරම්භ කරන්නේ සීනිගම දේවාලයෙන්. ඉපසු මේ ආසන්නයේ තියෙන තෙල්වත්තේ තොටගමුවේ රත්පත් රාජමහා විහාරයට මම යන්න බලාපොරොත්තු වෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුව වැඩවාසය කරපු විහාරස්ථානය තමයි ඒ. අද මගේ ගමනාන්තයේ විදිහට මම හිතාගෙන ඉන්නේ අම්බලංගොඩ. සීනිගම දේවාලයේ වැඩවාසය කරන්නේ දෙවොල් දෙවියන්. මේ දෙවොල් දෙවියන් රටේ ප්‍රධාන දෙවිවරුන් අතරට අයත් වෙන්නේ නැහැ. නමුත් රටේ බොහෝ දෙනෙක්ගේ පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ දකුණු පළාතේ දීවර ජනතාවගේ ඉහළ පිළිගැනීමට ලක් වෙලා තියෙන දෙවි කෙනෙක්. ඒ වගේම මේ දෙවොල් දෙවියන් සංක්‍රමණික දෙවි කෙනෙක් විදිහටයි සැලකන්නේ. මේ දෙවියන්ගේ පැමිණීම පිළිබඳව බොහෝ ජනප්‍රවාද තියෙනවා. කොහොම වුණත් සංචාරකයෙක් විදිහට මේ ගාලුපාරේ සීනිගම් පහු කරද්දී මේ දේවාලය පිහිටා තිබෙන ඉසව්ව නම් හරිම අපූර්වයි. ඒ නිසාම ඉතා ඉහළ සංචාරක ආකර්ෂණයක් මේ දේවාලයට අයත් වෙනවා. සීනිගම දේවාලයට ආවහම අපට දේවාල දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තියෙන මේ ගොඩ දේවාලය. අනිත් එක පිහිටලා තියෙන්නේ දියඹේ. ඒකට අපි කියනවා දියඹ දේවාලය කියලා. මේ දේවාල දෙකේ සිදු කෙරෙන්නේ වෙන වෙනම ශාන්ති කර්ම. දැන් අපි ගොඩ දේවාලය ගත්තොත් ආශිර්වාද පූජා ඊට පස්සේ බාරහාර ඔප්පු කිරීම පුද පූජා පැවැත්වීම ආදිය කරන්නේ මේ ගොඩ දේවාලය. හැබැයි දියඹ දේවාලයේ කරන්නේ අවලාද පූජා. ඒක වෙනම කතාවක්. කිසියම් චන්ද්‍ර මාහුතයක් කිසියම් කරවරයක් කිසියම් දියසුලියක් කිසියම් කුණාටුවක් වැලි කුණාටු සුලි කුණාටු ගල්පඩවද වැලි පාටවල මහා කුණාටු තත්ත්වලදී තදවල මහා මූදුරවල වීමකදී තදවල සැඩල් පාරවලදී ඒ තදවල විපර්යාසවලදී පා ගොඩ දේවාලය කරා බහුලව පැමිණෙන්නේ ප්‍රදේශයේ ධීවරයන්. රැකියාවට යාමට පෙර බාරහාර වීමටත් තම රැකියාව සාර්ථක වුවහොත් බාර ඔප්පු කිරීමටත් දිනපතා ධීවරයන් දේවාලයට පැමිණෙන අයුරු දක්නට පුළුවන්. සීනිගම දේවාලයේ ආරම්භක දේවාලය විදිහට විශ්වාස කරන්නේ අර දියඹ දේවාලය. ඒ වගේම තමයි දෙවොල් දෙවියන් වැඩවාසය කරනවා කියලා කියන්නේ දියඹ දේවාලය. දියඹ දේවාලයට යන්න නම් මේ වගේ ඔරුවක නැගලා අපි අර දූපතට යන්න ඕන. සංචාරකී විදිහට මේ ඔරුවේ නැගලා මේ දේවාලයට යන එක තමයි හොඳම සංචාරක අත්දැකීම. දියඹ දේවාලයට ගමන් කිරීම සඳහා සාම්ප්‍රදායිකව යොදා ගනු ලබන්නේ ඔරුවක්. මුහුද රළු කාලයට ඔරුවෙන් ගමන් කිරීම තරමක් අපහසුයි. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේදී මුහුද සන්සුන් බැවින් පහසුවෙන් ගමන් කිරීමට හැකිවනවා. බැතිමතුන්ගේ අවශ්‍යතාව මත වසර පුරාම පූජාවන් පැවැත්වීමද සිදු කරනවා. අගෝස්තු මාසයේදී දේවාලයේ වාර්ෂික උත්සවය පවත්වනු ලබනවා. ජනප්‍රවාදවල සඳහන් වෙන ආකාරයට මේ දෙවොල් දෙවියන්ගේ උත්පත්තිය සිදු වෙලා තියෙන්නේ ඉන්දියාවේ.
ඉන්දියාවේ ඉඳලා තියෙනවා රාම කියලා රජ කෙනෙක්. මේ රජුරවන්ට බිසවරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ බිසවරු 7 දෙනා පුත් කුමරුන් 7 දෙනෙකු බිහි කරලා තියෙනවා. මුල් කාලේ මේ අය බොහොම කලහකාරී විදිහට හැසිරුණු හින්දා මේ පී රජතුමා මේ අයව රටින් පිටුවහල් කරලා තියෙනවා. මේ කුමාරවරු රුවල් නැව්වල නැගලා ලංකාව දෙසට ඇවිල්ලා තිනවා. කොහොම හරි මේ නැව් සියල්ලම මුහුදුපත් වෙනවා. ඊට පස්සේ මේ කුමාරවරු පීනගෙන ගොඩබිම දෙසට එනවා. සමහරු බේරුවල පානදුර ප්‍රදේශ වලට ගොඩ බැස්සයි කියලායි මේ කතාන්දරවල කියන්නේ. දෙවල් කුමරුන් ප්‍රමුඛ පිරිස ඇවිල්ලා තියෙන්නේ මේ සීනිගම් ප්‍රදේශයට. හැබැයි මේ වෙලාවේ පත්තිනි දේවිය මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා ගිනි කඳුළු හතක් මෙතන මැව්වලු. කොහොම හරි දෙවල් දෙවියෝ, ඒ කියන්නේ දෙවල් කුමාරයා මේ ගිනි කඳුළු හතම විනාශ කරගෙන ලංකාද්වීපයට ගොඩ බැස්සලු. ඔන්න ඔහම තමයි ජනප්‍රවාදයේ දෙවල් දෙවියෝ ලංකාවට ආවයි කියන කතාව කියන්නේ. කොහොම වුණත් මෙන්න මේ සිද්ධිය මුල් කරගෙන තමයි ගිනි පෑගීමේ චාරිත්‍ය එහෙම නැත්නම් මේ පූජාව ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ ගිනි පෑවීම සිදු කරන්නේ දෙවල් දෙවියන් උදෙසා. දීඹ දේවාලයේදී තම දුක් ගැනවිල්ල දෙවියන්ට කියා සිටීමෙන් අනතුරුව අවලාද පූජාව සඳහා බැතිමතුන් යොමු කරනවා. මේ දීඹ දේවාලයට පැමිණෙන බැතිමතුන් ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරන්නේ තමුන්ට සිදුණු අකටයුත්තක් එහෙමත් නැත්නම් අසාධාරණයක් වෙනුවෙන් ඒ අකටයුත්ත හෝ අසාධාරණය කරපු තැනත්තාට දේව දඬුවම් ලබා දීමයි. ඒ අනුව මේ ස්ථානයට එන අය හදාල කන්න ලව්ව සිදුකොට අර පෙනෙන ස්ථානයේ කළුගලක් මත මිරිස් ඇඹරවීමේ චාරිත්‍රයක් ඉෂ්ට කරනවා. මේ මිරිස් ඇඹරීම සඳහා මිරිස්, ගම්මිරිස්, ඉඟුරු, සුදුලූණු, අබ ආදී එකතුවක් යොදා ගන්නවා. මේ චාරිත්‍ය ඉෂ්ට කිරීමේ මේ බැතිමතුන් තමුන්ට පිටක් ලැබෙනවයි කියලා විශ්වාස කරනවා. සීනිගම දේවාලය පසු කිරීමත් සමගම ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නේ වෙරළ අද්දරෙන්. බොහෝ ස්ථානවලදී වෙරළට සමාන්තරව ගමන් කරන අයුරු දක්නට පුළුවන්. ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දියෙන් දකුණට මීටර් 500ක් පමණ ගමන් කිරීමෙන් මගේ මීළඟ සංචාරක ඉසව්ව වන තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයට ළඟා වීමට හැකි වෙනවා. තොටගමු පුරාණ රත්පත් රාජමහා විහාරය බොහෝ දිනක් මේ විහාරස්ථානය හඳුනාගන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන් වැඩවාසය කරපු විහාරස්ථානය විදිහටයි. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද විහාරස්ථානයේ ඉතිහාසයේ කූට ප්‍රාප්තිය සනිටුහන් වෙන්නේ මේ සංඝරාජ හිමියන් වැඩවාසය කරපු කාලේ. ১৫৮ මෙම විහාරස්ථානය පෘතුගීසීන් විසින් සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට විනාශ කරනු ලබනවා. ඉන් අනතුරුව වසර 200ක් පමණ කැලෑ ප්‍රදේශයක් ලෙසයි පැවතුනේ. 1765 මාතර පල්ලත්තර පුඤ්ඤසාරනායක හාමුදුරුවන් විසින් නැවත වර්තමාන විහාරස්ථානයේ ගොඩනැගීම ආරම්භ කර තිබෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන බෝධීන් වහන්සේ චෛත්‍ය බුද්ධ මන්දිර වසර 200කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියනවා.
විහාරස්ථානයේ ඇති ධාතු මන්දිරය තුල සීවලී ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. තවද කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මංගල හස්තයාගේ දල යුගලද එහි තබා තිබෙනවා. වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනවල මේවා මහ ජනතාව සඳහා ප්‍රදර්ශනය කරනු ලබනවා. මේ විහාරස්ථානයේ ඉතිහාසය පරීක්ෂා කරලා බලද්දී අපට හමුවන පැරණිතම සාධක තමයි මේ ගල් කණු. මේ ගල් කණු මත අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් අක්ෂර හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ විහාරස්ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ දක්වා දිවෙනවා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. පොළොන්නරුවේ රජකල මහා විජේබාහු රජතුමන් මේ විහාරයේ ආශ්‍රිතව පිරිවෙනක් ඉදිකරනවා. මේ පිරිවෙන බොහෝ කාලයක් පවතිනවා. කෝට්ටේ යුගයේ වන විට මේ පිරිවෙන ඉතාමත්ම ඉහළ මට්ටමින් තිබුණා. නමුත් 1788 දී පෘතුගීසීන් මේ බිම සම්පූර්ණයෙන් විනාශ කරනවා. එදා පිරිවෙන බිම තමයි මේ ගල් කණු වලින් අද ආවරණය කරලා තියෙන්නේ. අද වන විට මෙය පොහොය සීමාවක් විදිහට නම් කරලා තියෙනවා. ඒ වගේම හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුව මහනදම් ලැබුවේ මෙන්න මේ පොහොය ගේ තුලදී. මාවැනි බිලින්දා වර වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා. මේ කවිය කිව්වේ පරිවි සන්දේශය, කාව්‍ය ශේකරය, සැලලිහිණි ආදී මහා සාහිත්‍ය කෘති කළ ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිංහලයේ මහා කවියා විදියට හඳුන්වපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කුඩා කාලයේ කෝට්ටේ රජ කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාටයි. මොකද රාහුල හාමුදුරුවන්ගේ කුඩා කාලයේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත්තනතුරේ තමයි හැදී වැඩුණේ. මේ උන්වහන්සේ වැඩවාසය කරපු විහාරස්ථානයයි. උන්වහන්සේ විතරක් නෙමේ, උන්වහන්සේ ඇතුළුව තවත් සංඝරාජ හිමිවරු 3 නමක් මේ බිමේ වැඩවාසය කරලා තියෙනවා. නමුත් පෘතුගීසීන් විසින් මේ විහාරස්ථානය විනාශ කර නිසා අද තොටගමුවේ රාහුල හාමුදුරුවෝ මෙහි වැඩවාසය කළයි කියන කිසිම සාධකයක් නම් සොයාගන්න නැහැ. මේ පන්සලේ තිබෙන ඓතිහාසිකත්වනොත්, පුරාවිද්‍යාත්මකත්වනොත්, ඒ වගේම අලංකාරය පැත්තනොත් බොහොම වටින ස්ථානය තමයි මේ විහාර මන්දිරය. මේ විහාර මන්දිරය කරලා තියෙන්නේ මහනුවර යුගයේ. ඒ නිසාම මහනුවර යුගයේ විදුසිතුවන් දැක ගන්න පුළුවන්. තවත් එක් විශේෂ වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ අනංග රූපය. පුරාණ රජමහා විහාරවල දකින්න තිබෙන එකම අනංග රූපය තමයි මේ ස්ථානයේ තියෙන්නේ. මට මේක කිව්වේ තාරක. තාරක මල්ලියවරු. තාරකයන් මේ ප්‍රදේශයේ ඉන්න මේ රජමහා විහාරය පිළිබඳ බොහෝ උනන්දුවෙන් ගවේෂණය කරන උද්‍යෝගිමත් තරුණයෙක්. තාරක, දැන් ඔයා හොයාගත්ත මේ කරුණ අනුව ඇයි මෙතනට මේ අනංග රූපයක් ඇවිල්ලා තියෙන්නේ? අපි දන්න විදිහට අනංගය කියලා කියන්නේ කාමයට අධිපති දෙවියන්. ඒ බුද්ධ මන්දිරයකට ඇතුල් වෙන තැනක අනංගය වගේ රූපයක් දැකීම තරමක් දුර්ලභයි. ඉතින් මෙතනට අනංග රූපය ඇවිල්ලා තින්නේ මේ විහාර මන්දිරයේ ඉදිකිරීමේදී ඒ නිර්මාණ ශිල්පියා දක්වපු සුවිශේෂී සංකල්පයක් හේතුවයි. ඒ කියන්නේ අපි මේ හිටගෙන ඉන්න මේ කොටසේ අපිට දකින්න පුළුවන් කාම ලෝකයේදී අපි ලෞකික ජීවිතයේදී ඇසුරු කරන ඒ කාමයට සම්බන්ධ දේවල්, ඒ කියන්නේ අපි නිර්වාණයෙන් ඈත් කරන දේවල්. අනංගය කියන්නේ ඒ අපිව කාමයට යොමු කරමින් අපිව නිර්වාණයෙන් ඈත් කරන කෙනෙක්. අපිට ඉහළම මාලයේ විදුසිතුවම් වලින් දැක ගන්න ලැබෙන්නේ සොළොස්ම ස්ථානවල රූප. ඊට පස්සේ දකින්න ලැබෙන සුවිශේෂී විදුසිතුවම් පේලියක්, ඒ තමයි සදෙව් ලෝක. ඇත්තටම කාම ලෝකයේ විශේෂයෙන්ම නිරූපණය කරන්නේ සදෙව් ලෝක වලින්.
ඊට පස්සේ ලංකාවේ තියෙන සුවිශේෂීතම වෙස්සන්තර ජාතකය විදුසිතුවමක් තමයි මේ දකින්න ලැබෙන්නේ. බොස්තාන් වහන්සේගේ අවසාන භවය එහෙමත් නැත්නම් වෙස්සන්තර තාපසයාණන් ලෙසින් කාලගත කර භවය මෙහි දැක්වෙනවා. ලංකාවේ තියෙන දිගම වෙස්සන්තර ජාතක සිතුවමක් තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ. මේ පැති බිත්ති වලින් ඔබට දකින්න ලැබෙන්නේ කාමලෝකයේදී අපි සිදු කරන පෞපින් දෙක දැක්වෙන තවත් විශේෂ ජාතක කතා කීපයක් තමයි මේ බිත්තිය නිරූපණය කරන්නේ. විශේෂයෙන්ම මුලින්ම පේන දහම් සොඬ ජාතකේ බුදුරජාණන් වහන්සේ එක්තරා තමන්ගේ භවයකදී දහම් ඇසීමේ ආශාවෙන් කටයුතු කරපු ආකාරය තමයි දහම් සොඬ ජාතකේ නිරූපණය කරන්නේ. කාමලෝකයේදී අපි විශේෂයෙන්ම අකුසල් සිදු කරගන්න ආකාරය. ඒ අකුසල් නිසා අපිව අපායගත වෙන බව බෞද්ධ සංස්කෘතියේ සඳහන් වෙන සිදුවීම් මේ චුල්ල ධම්මපාල ජාතකයෙන් නිරූපණය කරනවා. අවසානයේට සඳහන් වෙන විදසිතුවම තමයි කදිරංගණී ජාතකය. මීළඟට අපිට එක් දිශාවකින් දකින්න ලැබෙනවා නාත දෙවියන්ගේ සුවිශාල පිරිලුව. අතීතයේ සිටම තොටගමු විහාරය සහ මේ තොටගමු ප්‍රදේශය නාත දෙවියන්ට කැප වූ නාත දෙවියන්ට වන්දනාමාන කරන විහාරස්ථානයක් ලෙස ප්‍රකටයි. ඒ බව ගණදේවි හැල සහ වදන් කවි පොතේ පවා සඳහන් වෙනවා. ඒ වගේමයි ගිරා සංදේශයේත් මේ තොටගමු විහාරයට ගිරවා දූතයෙක් කොට එවන්නේ මේ නාත දෙවියන්ට සංදේශයක් ඔප්පු කරවන පිණිස. නිර්වාණය නිරූපණය කරන කොටසට මේ විත්තියේ ඉහළ මාලයේම අපිට දකින්න ලැබෙනවා ඔය බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබුව අවස්ථා. ඒ කියන්නේ නිර්වාණයට පියවරින් පියවර ළඟා වී ඊට පස්සේ මේ බුදුන් වඳින්න යන රහතන් වහන්සේලා සහ මිනිස්සු පිරිස අතරේ මේ අපූර්ව මහනිරුගේ ලක්ෂණ අයිති ප්‍රතිමා නිර්මාණ තුනක් දකින්න ලැබෙනවා. මෙන්න මේ බිත්තිය දකින්න ලැබෙන්නේ සත්සතිය ගත කිරීම කියන බොහොම අපූර්ව චිත්‍රපේලිය. ඊට පස්සේ තමයි තරමක් සුවිශේෂී චිත්‍රපේලියක් දැක ගන්න ලැබෙන්නේ සිරිපතුල් පහක් එකම ස්ථානයේ නිරූපණය කරන සිතුවම් රටාව. මේක ඉතාම දුර්ලභ ලක්ෂණයක්. මොකද සාමාන්‍යයෙන් සිරිපතුල් හතරක් තමයි එකම ස්ථානයක නිරූපණය කරන්නේ. මෙතන තියෙනවා සිරිපතුල් පහක් නිරූපණය කරන ලක්ෂණය. ඉඳිපිලිමේ අසල තියෙනවා මේකට ඉතාමත්ම අලංකාරයක් එක් කරන ලස්සනම චිත්‍ර දෙකක්. ඒ තමයි සක්විවින්නා සහ මල්මාලාවක් අතින්ගත් රාතන් වහන්සේ කියන චිත්‍රය. තෙල්වත්ත පුරාණ රන්පද රජමහා විහාරයේ කරන ලද සංචාරයත් සමග අද දින මගේ සංචාරය අවසන් කරනවා. මා නැවත ඔබ හමුවන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී. අපි ආයෙත් හමු වෙමු.